රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කොට අදට දින 297යි. යුද්ධය ආරම්භ වී මාස 10ක් පමණ ගත වී ඇතත් තවමත් යුද්ධයේ නිමාවක් නම් පෙනෙන තෙක් මානෙක නැහැ. යුක්‍රේනුවන් බොහෝ පිරිසක් විදුලිය ඇන හිටීම නිසා පීඩාවට පත්ව සිටිනවා. යුක්‍රේන ජනපති සෙලෙස්කි පවසන්නේ තවත් මිලියන 3ක යුක්‍රේනුවන්ට විදුලිය නැවත ලබා දීමට හැකි වූ බවයි. එසේම යුක්‍රේන ආක්‍රමණය කිරීමට සම්බන්ධ වූ සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණයකට ගෙන්වන ලෙස සෙලෙස්කි ඉල්ලා තිබෙනවා. මේ අතර යුද්ධයේ ඉදිරි පෙර රුසියානුවන්ට සහනයක් වීම සඳහා සංගීතඥයින් යෙදවීමට රුසියාව තීරණය කර තිබෙනවා. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 297 වන දිනයයි. යුද්ධය ආරම්භ වී මේ වන විට මාස 10ක් පමණ වනවා. යුද්ධය හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් සහ දේපළ ප්‍රමාණයක් විනාශ වී අවසන්. එහෙත් තවමත් යුද්ධයේ නිමාවක් පෙනෙන්නට නැහැ. මේ අතර යුද්ධයේ ඉදිරි පෙළ සොල්දාදුවන්ට සහාය වීම සඳහා සංගීත ශිල්පීන් යෙදවීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ චිත්ත ධෛර්යයේ ඉහළ නැංවීම සඳහායි. ඒ අනුව ඔපෙරා ගායකයින්, නළුවන් සහ සර්කස් වාදකයින් ඒ සඳහා ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ. යුක්‍රේනයේ පවසන්නේ යුද ගැටුම ආරම්භයේ සිට මේ දක්වා රුසියානු සෙබළුන් 98 දහසක ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. එක්සත් ජනපද ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන හෙන්රි කිසිංගර් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ තුන්වන විනාශකාරී ලෝක යුද්ධයක අවදානම අවම කර ගැනීම සඳහා යුක්‍රේනයේ සාමය වෙනුවෙන් කඩිනමින් සාකච්ඡා කළ යුතු බවයි. රුසියාව ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකුගෙන් එකයිකු බවත් ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා. රුසියාවත් සමග යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන්නයි යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඉල්ලා තිබෙනවා. පෙබරවාරි මාස අගදී ආරම්භ වූ යුද ගැටුමට මුල්ලු රුසියාවට එරෙහිව විශේෂ අධිකරණයක් ලබා දෙන්නයි සෙලෙන්ස්කි යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තවත් මිලියන 3ක යුක්‍රේන වැසියන් සඳහා විදුලිය යථාතත්වයට පත් කිරීමට හැකි වූ බව සෙලෙන්ස්කි පවසා තිබෙනවා. මේ අතර බක්මුට් නගරයේ සිය පාලන යටතේ ඇති බවත් රුසියාව හා බෙලරුසිය දේශ සීමා ආරක්ෂා කිරීම සිය නිරන්තර ප්‍රමුඛතාවයේ බවයි සෙලෙන්ස්කි පවසා ඇත්තේ ඒ සිය රාත්‍රී දේශනයේදී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.